आई भवान आगस्ट मास 10वें दिन ग्रहालो सेंपति कुज ग्रहयागे राशि मारुवा सिद्ध वेनवा सिकुरट आया उषम राशियट तमाय मेवर कुज ग्रहयागे संप्राप्तिय सिद्ध वेन्नी कुज कियन्ने सौर ग्रह मंडले मे අපි හඳුන්වන්නේ සෙම්පතිය හැටියට යුද්ධයට අධිපති ග්‍රහය හැටියට පෘථුවියට සමාන ග්‍රහ වස්තුවක් තමයි කුජ කියන්නේ. ආ මිනිස්සු ජීවත් වෙලා කාලයක් මෙහි අය කරන වගේ පරිසර දූෂණ වැඩ කරලා මේ ලෝකය දැන් විනාශ කරගෙන තියෙන්නේ මේ ලෝකෙ හිටපු මිනිස්සු. එහෙම තමයි විද්‍යාඥයෝ මත පවසන්නේ මේ ග්‍රහයගේ බලපෑම මත මේ ලග්න හතරකට विशेष शुभफल उदावेन दहावेनिद पश्य आगोस्तु दहायकिया हेट अद नमवेनिद मेवेनि अवस्था वलदी कुजग्रहयागे महादशा अतुर्दशा विदशा व लबल तीयन वन यम किसी के कुट ए आय सिंह मीन धनु कटक नांग सिंह मीन धनु कटक लग्न वलिंग उपन आय आय नांग ए आयट भूमियम वासनाव तीयन කියන්නේ මැනික් ගලන වැඩවල ආයෝජන කරන අයට මැනික් සම්පත ලැබෙන්න පුළුවන් ඒවා තමයි අදිසි ධනලාභ කියන්නේ ලොතරැයි වාසනා වගේවා උරගා බලනව නම් එවැනි අයට මේ අවස්ථාවේ ලග්න හතරෙන් උපන් අයට ඒ වගේ වාසනාව මතු වෙන්න පුළුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් දීපල තමන් නමට මේ මාසය තුල ලියවෙන්න පුළුවන් විශේෂයෙන් පිය උරුමෙන් දීපල අයිති වෙන්න පුළුවන් වෙලාවක ඒ වගේම තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් සාර්ථක කරගන්න පුළුවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා කියනවා තමන් පටන් ගත්ත වැඩක් අතනමඟ කඩා කප්පල්ලා තිබුණා නැවත ඒ වැඩේ ආරම්භ කරන්න ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න සුදුසු කාලයක් පව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒකට අමතරව අපි දන්නවා රැකියාවක් කරන කෙනෙක් නම් තමන්ගේ උසස් වීම පඩි වැඩි වීම හා ප්‍රොමෝෂන් ඒ ගැන බලාපොරොත්තු තියන් ඉන්න අයට ඒවා සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට පඩි වැඩි වෙනවා උසස් වීමනේ. සමහර වෙලාවට උසස් වීමක් ලැබෙනවා නම් පඩිත් වැඩි වෙනවම තමයි. ඒක තමයි මේ සාමාන්‍යයෙන් ස්වභාවය. ඒක නිසා මේ මම මේ සඳහන් කරන ලග්න හතරේ අයට තමයි මේ සුභඵල අත්විඳින්නේ. Tamanට මිතුරන්ගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන් මේ වෙලාවේ. ඒවත් අපි බලන්න ඕන. ඈ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන එක නම් ලොකු දෙයක් නේ. ඉතින් වෙන අය වගේ මේ කෝටි 5ක දිනුමක් ඇදෙනවා 10ක ඇදෙනවා කියලා තමන්ගේ YouTube channel එකේ වීඩියෝ එක views වැඩි කරගන්න මම එහෙම බොරු දාන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය අයට මේ වෙලාවේ කුජගේ මහා දසා අතුරු දසා විදසා තියන අයට මේක හොඳට අත්තදා බලන්න පුළුවන් මම පහුගිය කාලේ යමක් කිව්වා මේ ජූලි 13 සෙනසුරු වක්‍ර වීම තුලින් උච්චක ලග්න හිමියන්ට පුදුම විදිය වාසනාව උදා වෙනවා කියලා මට මේ වෙනකොට මගෙන් කේන්දර බැලුවා පහුගිය දවස් ටිකේ 10000 ගන්න ඒ ඔක්කොම කියනවා වෙනදට වඩා විශාල දියුණුවක් වුණා කියලා ඉතින් ඒක තමයි කේන්දරයක් දුන්නම අපිට කලින් ආත්මේ කොහෙද කියලා කියන්න පුළුවන් නම් විදේශගත වෙනවා කියලා කියන්න පුළුවන් නම් කලින් වෙනත් රටක නම් හිටියේ ඔක්කොම කියන්න පුළුවන් නම් අධ්‍යාපනයේ මේ මට්ටමට මේ දරුව ළඟා වෙන මේ අංශින් අධ්‍යාපනයේ හැදරුවොත් හොඳයි කියන එක කියන්න පුළුවන් ඒ වගේම අපල තියෙනවා නම් ඒ කාලේ කරදර වෙනවා ඒවා වෙනම අපි හරියටම කියලා තියෙනවා සෙනසුරු 12 වෙන යනකොට ආයේ කතා කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ සෙනසුරු මහා දසාවක් අතුරු දසාව විසා තියෙනවා බඩුම තමයි ආය දෙන එක දෙන එක අතප්පයක් කකුලක් කරනවා තද රෝගයක් සාදනවා මරණය පවාගෙන දෙනවා ඉතින් ඒක නිසා මේව බොරු කරන්න හම්බ වෙන්නේ නැහැ ඉසිවරයන් වහන්සලා කියන්නේ අපි වගේ පුතග්ජන පුද්ගලයෝ නෙවෙයි තමන් භාවනා යෝගී අවුරුදු 100 ගණන් ඉඳලා සමවැදිලා ඒ තුලින් දිව්‍ය ඥාණයෙන් සොයාගත්ත දේවල් බුදුහාඳුරෝ නිවන සාක්ෂාත් කරගන්න පැත්ත ගියා අනිකුත් ඉචෝරයන් වහන්සේලා එක එක පරිශ්‍රණවල නියලුණා දැන් බලන්න ඔය මම්බල පිටියේ නාඩි වාක්‍ය කාර්යෝ ටික ඉන්දියාවෙන් ආපු
අපි සෑම පුද්ගලයෙකුම පුස්කොළ ලියවලා තියෙනවා හිමාලය කාලේ හිටපු ඊශ්වරයන් වහන්සේලා අතින්. ඒ අය ළඟට ගියාම නාඩි වාක්‍ය එක එක චැප්ටර් එක බලන්න යාලා අය කරන එක එක ගණන්. මේවයි කියනෝනේ ලැබෙන්නේ ඉන්න කෙනා අම්මා තාත්තගේ නම් කියනවා. දේශපාලන වශයෙන් ඉදිරියට එනවා නම් කියනවා. ඒ වගේ දේවල් කියන මේවා ඉතින් අපේ පුස්කොළේ ලියවලා තියෙනවා. මේක මේ මාර ක්‍රමවේදය. මේව බොරු කරන්න බෑ. නූගත් මිනිස්සු ප්‍රඥාවන්ත නොවන විඥානයක් නැති බුද්ධිමත් නොවන මිනිස්සු තමයි කියනකොටම මේකට ගහලා දාලා මගාරින්. ඕනම දරුවෙක් උපදුනාම ඕන දෙමව්පියෙක් මොනාගමේ වුණත් හොර රහසේ හරි තමන් දක්ගේ දරුවගේ ජම්මපත්ය හදලා බලන දරුවගේ අනාගතය. දරුසෙනෙහසට වඩා දෙයක් ලෝකේ නැහැනේ. ඒක නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම මේ කියපු ආකාරයට කුජගේ මාදස අතුරුස විසා තියෙනවා නම් ඔබට මේ අගෝස්තු 19 වෙනිදා රාත්‍රී 9 10ට කුජ විසුම රාශිගත වීමෙන් ඔබට බොහෝ සුබ ඵලත් වෙනවා කියලා පෙන්වා දෙනවා. තෙරුවන් සරණයි.